සුබ දවසක් සියල දෙනාටම අපි STEAM education පිළිබඳව දේශනමාලාවක් කරගෙන යනවා. මෙහි part 1 part 2 කියලා අපි මුලින් දේශන 30ක් ඔබ වෙත අරගෙන ආවා. මෙම දගෙන එන්නේ දේශන දෙවෙනි කොටස නැත්නම් දෙ part 2 දේශනමාලාව. ඉතින් මේක STEAM education කියන module අපි modules 3ක් යටතේ ඔයගලට උගන් දේශන ගෙන එනවා. මෙහි පළවෙනි module එක තමයි STEAM education කියන්නේ. මේක යටතේ ඔයගලන්ට කරපු පාඩමක් නැතිව මම කරපු පාඩමක් මම බලාපොරොත්තු වෙනවා සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරන්න. ඇත්තටම SCAFFOLDING කියන දේශනය තමයි මේ පාඩමෙන් කෙරුණේ. මොකද්ද SCAFFOLDING කියන්නේ? SCAFFOLDING කියන වචනේ සරල තේරුම තමයි පලංචිය කියන එක. ඔයගල දන්නවා උඩ වැඩ කරනවා නම් අපි උඩකට වැඩ කරනවා අපි ඉනමගක් පාවිච්චි කරනවා. වැඩේ පාස් කරගෙන ඉපස්සන්. ඒතර අපි උඩට ගිහිල්ලා පාස්ෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උණගස් දෙකක් තියලා ඒකට හරහට ලී කැලි දෙකක් දාලා අපි උඩට නගින. ඒතර අපි කියන පලංචියක් කියලා. ඒ පලංචියටත් වඩා දැන් වර්තමානයේ අපිට තියෙනවා මේ බලන්න. දැන් අපිට තියෙනවා යකඩ වලින් හදපු පලංචි. මේ පලංචි තියෙනකොට අපිට තට්ටු ගානක් උඩට උනත් බය නැතුව ගිහිල්ලා අපිට වැඩේ බිල්ලිම ශක්තිමත්ව හදන්න තීන්ත ගන්න බිල්ලිමේ ගල් අල්ලන්න ඕන නම් ගඩොල් බඳින්න ඕන නම් තීන්ත ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් පලංචි තියෙනවා. ඉතින් මේ පලංචි අපි පාවිච්චි කරන්නේ මොකටද? අපේ වැඩේ පාස් කර ගැනීම සඳහා. අපේ වැඩේ පාස් කර ගැනීම සඳහා තමයි පලංචියක් කරන්නේ. ඒතර පලංචිය ගැලවුවට පස්සේ තමයි අපිට ඒක ලස්සනට බිල්ලිම ශක්තිමත්ව තියෙන්නේ. නමුත් මේ බිල්ලිම ශක්තිමත්ව ලස්සනට තියෙන්න නම් මේ වැඩ ටික කරගන්න බිල්ලිම ඒ විදිහට ගොඩනගන්න අපිට ආධාරක ඕනේ. ආධාරක විදිහට තමයි පලංචි පාවිච්චි කරන්නේ. ඉතින් මේ සංකල්පය ඉගෙන ගැනීම ප්‍රයාලයට යොදාගත්ත එකක් තමයි මේ පලංචි සංකල්පය කියන එක නැත්නම් SCAFFOLDING teaching method කියන එක. අපි ටිකක් විස්තර ඇතුව කතා කරමු මේ පාඩමේදී මොකද මේ SCAFFOLDING teaching method එක කියන්නේ. එහෙමනම් ඔබ දන්නවා අපි මේ SCAFFOLDING කියන එක නැත්නම් පලංචියක් හදන්නේ කොයි වෙලාවටද කියන එක බිල්ලිමක් හදනකොට ඇයි ඒක හදන්නේ බිල්ලිම වැඩ ටික අපිට ශක්තිමත්ව කරන්න ඊළඟට කොච්චර කල් තියෙනවද අපි බිල්ලිම අපි බිල්ලිමේ වැඩ ටික ඉවර කරගන්නකම් බිල්ලිම හදලා ඉවරනකම් බිල්ලිමේ කටත් ඉවර කරනකම් අපි තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට ඊට පස්සේ අපි ඒක අයින් කරනවා. එහෙනම් මේ වගේම අපි දරුවාට ඉගෙන මැදකීමක් ලබා දෙනකොට ඉගෙන මැදකීම ඌට පාසයෙන් ග්‍රහණය කර ගැනීම සඳහා අපි සහාය වෙන ක්‍රමවේදයක් තමයි මේ පලංචි ක්‍රමය කියන්නේ. ඒතකොට අපි සහාය දීලා ඒ දරුවාගේ ඒ ඉගෙනුම්ඵල අපේක්ෂා කරගත්තට පස්සේ දරුවා ඉගෙනුම්ඵල සාක්ෂාත් කරගත්තට පස්සේ නැත්නම් අපේක්ෂිත නිපුණතාවලට ආවට පස්සේ අපිට ආධාරක අයින් කළා නැත්නම් අපේ සහාය ගුරුවරයාගේ සහාය අයින් කරලා ඌට තනියම මේ නිපුණතාව ප්‍රදර්ශනය කරන්න පුළුවන් මට්ටමට අපි ඔහුව හදන්න පුළුවන්. මොකක්ද මේ SCAFFOLDING ඉගෙනුම් ක්‍රමය කියලා කියන්නේ? SCAFFOLDING ඉගෙනුම් ක්‍රමය කියලා කියන්නේ අපි දරුවාට ඉගෙනුම් අධ්‍යක්ෂීමක් ලබා දෙනකොට නැත්නම් දරුවාත් එක්ක අපි ක්‍රියාකාරකමක් කරනකොට ආරම්භයේදී දරුවාට අපි සහාය මඟ පෙන්වීම ලබා දෙමින් දරුවාට උදව් කරමින් දරුවා ක්‍රමානුකූලව අපේක්ෂිත ඉගෙනුම් ඵලවලට ළඟා වෙනකොට නැත්නම් දරුවා ක්‍රමානුකූලව තමන්ගේ නිපුණතා සංවර්ධනය කරගන්න විට ගුරුවරයාගේ සහාය මඟ පෙන්වීම අඩු කරමින් දරුවාට ස්වාධීන වැඩේ කරන්න අවශ්‍ය පරිසරය හදන එක. ඒ කියන්නේ ආරම්භයේදී අපි උදව් කරනවා, සහාය දෙනවා, මඟ පෙන්වනවා, ක්‍රමානුකූලව අපි ලබා දෙන සහාය අඩු කරමින් දරුවාට ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය නිපුණතාව නැත්නම් ඉගෙනුම් ඵලය ළඟා කරන්න අවශ්‍ය නිපුණතාව ලබා දීමේ ඉගෙනුම් ක්‍රමවේදයක්. ඉගෙනුම් උපාය මාර්ගයක් තමයි අපි මේ SCAFFOLDING කියලා හඳුන්වන්නේ. අපි ඇයි මේ SCAFFOLDING teaching ක්‍රමය පාවිච්චි කරන්නේ? මේකේ මොනවද අරමුණ කියලා පොඩ්ඩක් බලමු. Increase students proficiency. ඒ කියන්නේ ශිෂ්‍යයාගේ ප්‍රවීණත්වය නැත්නම් ශිෂ්‍යයාගේ නිපුණත්වය ක්‍රමානුකූලව වැඩි දියුණු කරන්න අපි සහාය දෙන දෙයක්. ඒතර ශිෂ්‍යයාගේ ප්‍රවීණත්වය නැත්නම් ඉගෙනුම් ඵලය නැත්නම් ඉගෙනුම් ක්‍රියාකාරකම් අපි අපේක්ෂා කරන ඉගෙනුම් ඵල ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන එක. ඊළඟට develop skills as self regulated learners. ඒ කියන්නේ තනියම තමන් ස්වාධීනව නිපුණතා සංවර්ධනය කරගන්න skills දිනු කරගන්න අවශ්‍ය සහාය දෙන එක. තුන්වෙනි එක තමයි provide appropriate instructional support based on need and context complexity. විෂය සඳහාරේ. ඒ කියන්නේ මුල්මාව වෙන්න පුළුවන් ප්‍රාථමික වෙන්න පුළුවන් ඒ දරුවාට ගන්න විෂය මාලාවේ ඒ පාඩමේ තියෙන විෂය අන්තර්ගතයේ තියෙන ගැඹුර අනුව ඒ ගැඹුර සරලව තේරුම් ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහාය ලබා දෙන. එහෙනම් මේ SCAFFOLDING teaching එකේදී අපි ක්‍රමානුකූලව දරුවාගේ නිපුණතාවය සංවර්ධනය කර ගැනීම සඳහා අපි ඒ සහාය ලබා දෙනවා. දරුවාගේ ස්කිල් එක ඒක දරුවාගේ කුසලතාව ක්‍රමානුකූලව තමන්ට තනියම දිනු කර ගැනීම සඳහා ස්වයං
වර්ධනය සඳහා නැත්නම් දරුවාට තමන්ගේ අනන්‍යතාව සංවර්ධනය කර ගැනීම සඳහා අපි ඒ සහය දෙනවා. ඒ වගේම විශේෂ සන්දර්භයේ තියෙන විශේෂ සන්දර්භයේ තියෙන සංකීර්ණත්වය සරල තේරුම් ගැනීම සඳහා අපි සහය දෙන්න තමයි මේ ස්කැෆෝල්ඩින් කියන ගිරම් ක්‍රමයේදී පාවිච්චි කරන්නේ. මේ ස්කැෆෝල්ඩින් කියන ගිරම් ක්‍රමයේදී වැදගත් වෙන්නේ නැත්නම් පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවකද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ZPT කියන එකෙන් කියන්නේ zone of proximal development කියන එකෙන්. මේ සංකල්පෙන් අදහස් කරන්නේ ස්කැෆෝල්ඩින් කොයි වෙලාවටද අපි පාවිච්චි කරන්න කියන එක. එතන මේ ZPD නැත්නම් zone of proximal development කියන එක මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් මේ පින්තූර දිහා බැලුවම. දැන් මේ පින්තූරේ මේ පළවෙනිම යටම තියෙන රවුමේ තියෙන්නේ can do independent. ළමයාට ස්වාධීනව කරන්න පුළුවන් ක්‍රබඩ ටිකක් තියෙනවා. දැන් අපි විෂය පාඩමක් ගත්තොත් ඒ පාඩමේ අන්තර්ගතය ග්‍රහණය කරගන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා ශිෂ්‍යර තනියම. නෝට් එක කියවලා තේරුම් ගන්න පුළුවන් හොයාගෙන කරනකොට යමක් තනියම කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ටීචර් මැදිහත් වුණොත් ටීචර් උදව් කරොත් ටීචර් සහය දුන්නොත් එතකොට පුළුවන් ඒ ශිෂ්‍යයාට කරන්න පුළුවන් ප්‍රමාණය තව වැඩි වෙනවා. නැත්නම් මේ දෙවෙනි වගේම පෙන්නේ ඒ ප්‍රමාණය. දැන් ගුරුවරයාගේ නිවැරදි මඟ පෙන්වීම, නිවැරදි සහාය, නිවැරදි කියන්නේ ෆැසිලිටේටර් කෙනෙක් විදිහට ටීච් සහය දුන්නොත් එතකොට ශිෂ්‍යයාගේ නිපුණතා නැත්නම් ශිෂ්‍යයාගේ හැකියා දිනු කරන්න පුළුවන් මට්ටම තමයි මේ දෙවෙනි වගේම පෙන්වන්නේ. අපි මේකට සරල උදාහරණයක් ගමු. අපි වී කරලා නැත්නම් යම්කිසි බීජයක් වගා කරනවා. මේ බීජ වගා කරාම ඒ වී බීජෙන් යම්කිසි ඵලදායක් ලැබෙනවා. අපි හිතමු වී කරලක් හිටෙව්වොත් වී ඇටයක් හිටෙව්වොත් වී ගහක් හැදිලා වී කරලක් ඒවි. හැබැයි අපි ඒ වී ගහට නිවැරදිව පොහොර අපි දානවා. පොහොර දාලා අවශ්‍ය පෝෂණය ලබා දුන්නොත් අර නික සාමාන්‍ය වී කරලෙන් එන වී ඇට 50 නම් දැන් සාත්වයෙන් පස්සේ පෝෂණය කරාට පස්සේ අපිට වී ඇට 100ක් ගන්න පුළුවන්. අපේ ඵලදායිතාව ඵලයේ වැඩි වුණා. මේ වගේ ශිෂ්‍යයාට යමක් ස්වාධීනව තනියම කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ගුරුවරයා අවශ්‍ය පරිදි උපාය මාර්ගිකව ශිෂ්‍යයාට සහය ලබා දුන්නොත් ශිෂ්‍යයාගේ ඉගෙන මැදකීමේ ලබා ගන්නා විදිය පෝෂණය කරොත් ශිෂ්‍යයා තව ටිකක් ඉහළට ශිෂ්‍යයාගේ නිපුණතා දියුණු කරන්න පුළුවන්. අන්නේ ප්‍රමාණය තමයි මෙතන zone of proximal development කියලා පෙන්නන්නේ. නැත්නම් මේ මැද තීරුව, මැද කොටස. මේ මැද කොටසට දරුවාව ගෙන යන්න. නැත්නම් දරුවාගේ නිපුණතා ඒ තමන්ගේ සීමාවෙන් ඉහළට වර්ධනය කිරීම සඳහා පාවිච්චි කරන ඉගෙනුම් ක්‍රමයේදී තමයි scaffolding කියලා හඳුන්වන්නේ. එහෙනම් මේ අපි යමක් ගත්තොත් අපි දැන් මම කියපු උදාහරණ දිහා බලන්න වී ඇටයක් හිටෙව්වොත් වී කරලක් හැදිලා වී ගහක් හැදිලා වී කරලක් හැදෙනවා. හැබැයි අපි ඒ වී කරලට වී ගහට හරියට පෝෂණය දුන්නොත් පොහොර ටික දැම්මොත් ඒක ගන්න පුළුවන් කරල් ප්‍රමාණය නැත්නම් කරලෙන් ගන්න පුළුවන් ඇට ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේ ශිෂ්‍යයාට හරි මඟ පෙන්වීම සහාය ලබා දුන්නොත් ළමයාගේ නිපුණතා සංවර්ධනය කරන්න අපිට සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒතර වැඩි දරුවගේ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට යොදා ගන්න උපක්‍රමය තමයි මේ ස්කැෆෝල්ඩින් කියලා අපි හඳුන්වන්නේ. හැම දරුවෙක් තුළම විභව ශක්තියක් තියෙනවා. මේ විභව ශක්තිය අපි ප්‍රයෝජනට ගන්න ඕනේ. එතකොට දරුවගේ විභව ශක්තිය ප්‍රයෝජනට ගන්න ගුරුවරයාගේ සහාය මඟ පෙන්වීම අවශ්‍යයි. ඒ ක්‍රමේ තමයි ඒක තමයි. එතකොට තමයි අපිට මේ දරුවාගේ තියෙන එයාට ස්වාධීනව කරන්න පුළුවන් මට්ටමට වඩා එයාගේ විභව ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන එයාව තව ඉස්සරහට අපිට අරගෙන යන්න පුළුවන්. එතකොට මේකෙදී දරුවෝ එකිනෙකට වෙනස්. දරුවාගේ හැකියාව, දරුවාගේ ස්වභාවය, දරුවාගේ ග්‍රහණය කරගැනීමේ හැකියාව, එයාගේ දක්ෂතා මේ හැමදේම වෙනස්. එතකොට සමහර වෙලාවට ඒක මේ කැන්ඩෝ ඉන්ඩිපෙන්ඩන්ට්. ඒතර එක එක දරුවාගේ මේ පළවෙනි සර්කල් එකේ තියෙන ප්‍රමාණය වෙනස්. සමහර දරුවෙක්ගේ මේ පළවෙනි සර්කල් එක ගොඩක් පොඩි. සමහර කෙනෙක්ගේ මේක වැඩි. එතකොට මේ වැඩි කෙනාගේ මේ සර්කල් එක වැඩි කෙනාගේ එතන ඉඳලා එහාට යන්න ගුරුවරයා සහාය දෙනවා. ඒතර සර්කල් එක අඩු කට්ටියගේ පොඩි අයගේ සර්කල් එක කියන්නේ දරුවාගේ හැකිය ප්‍රමාණය ඉන්ඩිපෙන්ඩන්ට් කරන්න පුළුවන් ස්වාධීන කරන ප්‍රමාණය අඩු අයගේ ක්‍රමානුකූලව ටීචර් උදව් කරන්න ඕනේ මේ දෙවෙනි වගේ උපරිමේ දක්වා යන්න. එහෙමනම් එතකොට මේ එක එක දරුවට දරුවගේ හැකියාව දරුවගේ ස්වභාවය අනුව දරුවාට උදව් කළ යුතු ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙනම් පලංචි එකම පලංචිය බඳලා හරියන්නේ නැහැ. නැත්නම් අපි මේ දරුවට සහාය දෙන ක්‍රමයක් එක එක දරුවගේ සුවිශේෂත්වය අනුව කටයුතු කිරීම ටීචර් එක වගකීම වෙනවා. එහෙනම් මේ ස්කැෆෝල්ඩින් කියලා අපි අදහස් කරන එක සරලවම කිව්වොත් මේ ZPD කියන මට්ටම. නැත්නම් මේ
දරුවට ස්වාධීන කරගන්න බැරි මට්ටමේ ඉඳලා ඉන් එහාට දරුවගේ නිපුණතාවට සංවර්ධනය කරන්න ටීචර් උදව් කරන කොටසට තමයි ඒ සඳහා ළමයාව දිනු කරන්න අවශ්‍ය ඉගෙනීමේ ක්‍රමවේදය තමයි අපි ස්කැෆෝල්ඩින් විදිහට පාවිච්චි කරන්නේ. අපි තව උදාහරණකින් මේක බලමු. දැන් ඔයගලන්ට පේනවා තව පින්තූරයක්. මෙතන මේ නිල් පාටින් පේන්නේ ස්ටෝන් කැන්ඩෝ ශිෂ්‍යර කරන්න පුළුවන් ප්‍රමාණය. එතකොට ශිෂ්‍යයාට මේ අනිත් සර්කල් ඒ සර්කල් එකේ ඉතුරු කොටසේ මේ පාල් සර්කල් දෙකේම තියෙන කොටස පේනවනේ දම් පාට කොටස. ඒ ටික කරන්න කිරීමේ විභව ශක්තියක් තියෙනවා. දරුවගේ හැකියාවක් තියෙනවා. හැබැයි දරුවට ඒක තනියම කරන්න බෑ. මොකද නිසි ගුරුවරයෙක් නිසි මඟ පෙන්වීම දීලා නිසි උදව් ටික දරුවට දුන්නොත් දරුවගේ මේ මැද කොටසත් කරගන්න පුළුවන්. ඒ දරුවාට තනියම කරන්න පුළුවන් මට්ටමට වඩා එහාගේ ප්‍රමාණයක් දිනු කරන්න පුළුවන්. ඒතර ගුරුවරයාගේ සහය ඇතුව මඟ පෙන්වීම ඇතුව දරුවා තුළ සංවර්ධනය කළ හැකි ප්‍රමාණය තමයි අපි මේ ZPT කියන එකෙන් නැත්නම් zone of proximal development කියන එකෙන් අදහස් කරන්නේ. එහෙනම් මේ පින්තූරේදී ආයෙත් බලන්න නිල් පාටින් පේන ශිෂ්‍යර තනියම ස්වාධීනව කරගන්න පුළුවන් ප්‍රමාණය. ඒ ඊට එහාට දරුවට කරන්න පුළුවන් විභව ශක්තියක් තියෙනවා. නැත්නම් දරුවගේ හැකියා ටිකක් තියෙනවා. ඒ හැකියා ටික දරුවට තනියම කරන්න බෑ. ඒකට ටීචර්ගේ ගුරුවරයාගේ මඟ පෙන්වීම සහාය අත්දව ඕනේ. ඒ සහාය මඟ පෙන්වීමේ දෙන කොටස තමයි මේ ZPT කියන එකෙන් අදහස් කරන්නේ. ඒතර ගුරුවරයාගේ නිසි මඟ පෙන්වීම සහාය දුන්නොත් මේ ටික ළඟා කරගන්න පුළුවන්. හැබැයි හැමදරුවටම එකම විදියට දීලා හරියන්නේ නැහැ. දරුවගේ ස්වභාවය අනුව දරුවාට එක එක දරුවාට දෙන්න ඕන සහය දෙන්න ඕන විදිය ආකාර වෙනස්. එහෙමනම් අපි ZPD කියලා කිව්වේ ශිෂ්‍යයාට ස්වාධීනව ළඟා කරගන්න පුළුවන් ඉගෙන මට්ටම සහ ඉන් එහාට ගිහිල්ලා ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම සහය ඇතුව ළඟා කරගන්න පුළුවන් මට්ටම කියන එක දෙකක්. ඒතර ගුරුවරයාගේ මඟ පෙන්වීම සහය ඇතුව ළඟා කරගන්නා පුළුවන් කොටසර තමයි අපි ZPT කියලා කියන්නේ. ZPT කියලා කියන්නේ ගුරුවරයෙක්ගේ සහය මඟ පෙන්වීම ඇතුව දරුවාට ළඟා කරගන්න පුළුවන් නිපුණතා මට්ටම තමයි අපි ZPT කියලා කියන්නේ. ඒතර ඒ දරුවාට ගුරුවරයාගේ මඟ පෙන්වීම සහය ඇතුව ළඟා කරගන්න ඕනේ මට්ටම ළඟා කර ගැනීම සඳහා ගුරුවරයා සහය දිය යුතු ආකාරය තමයි අපි ස්කැෆෝල්ඩින් යටතේ කතා කරන්නේ. අපි මේ කොටස ගැන කතා කරන්න ඉස්සෙල්ලා පුංචි උදාහරණයක් අරගෙන ඉමු. අපි දන්නවා දරුවෙක් ඉපදුනාම ඒ දරුවා ටික දවසක් යනකොට එයා උත්සාහ කරනවා පෙරලෙන්න. අනිත් පැත්තේ. ඒතර දරුවා පෙරලෙන්න වෙරදරනවා. නමුත් එයාට පෙරලගන්න එයාට අනිත් පැත්තට හැරෙන්න බෑ. ඒතර වැඩේට උදව් කරනවා. අත තියෙනවා. පොඩි අත්වාරුවක් දුන්නාම දරුවා අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්. එහෙම එකපාරක් දෙපාරක් අත්වාරු දෙයි. දවස්සක් දෙකක් අත්වාරු දෙයි. ඊට පස්සේ දරුවාට අත්වාරු දෙන්නේ නෑ. දරුවා තනියම පෙරලෙයි. පෙරලෙන දරුවා දැන් පොඩ්ඩක් බඩගාගෙන යන්න හදනවා. නමුත් ඒතර බඩගාගෙන යනකොට දෙමාපිය පොඩි උදව්වක් කරනවා. එතකොට තව ටික දවසක් ගියාම දරුවා නැගිටින්න උත්සාහ කරනවා. දැන් දනගාන දරුවා නැගිටින්න උත්සාහ කරනවා. ඒතර දෙම වැඩිහිටිය මොකද කරන්නේ? අතින් අල්ලනවා. පොඩ්ඩක් වාරුවක් දුන්නම දරුවා වාරුව අල්ලගෙන නැගිටින්න පුරුදු වෙනවා. ඊට පස්සේ හිට ගන්න පුරුදු වෙනවා. ටික දවසක් ගියාම ඊට පස්සේ අර වාරුව දෙන්න දරුවට දැන් තනියම හිට ගන්න පුළුවන්. හිට ගන්න දරුවාට ඊට පස්සේ මොකද කරන්නේ? අපි ආයෙත් පොඩි අත්වාරුවක් දෙනවා. දරුවා ඊට පස්සේ ඇවිදින්න උත්සාහ කරනවා. උත්සාහ කරාට වැඩක් නැහැ. දරුවා වැටෙනවා. ඒතර වැඩිහිටිය මොකද කරන්නේ? පොඩ්ඩක් අත්වාරුව දෙනවා. අතින් අල්ල ගන්නවා. ඒතකොට දරුවා ඒ අත්වාරුවත් එක්ක අඩියක් දෙකක් ඉස්සරහට තියෙනවා. ඊට පස්සේ ඔන්න තව පොඩ්ඩක් අත්වාරුවත් එක්ක තව ටිකක් දරුවා අඩි දෙක තුනක් සමවරව තියන්න උත්සාහ කරනවා. ඒතකොට දෙමාපිය අර අත්වාරුව දෙනක අඩු කරනවා. ඔන්න ටික දවසක් යනවා දරුවා තනියම ඇවිදිනවා. මේ වගේ දරුවා උත්සාහ කරන ප්‍රමාණයක් තියෙනවා, දරුවට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, දරුවට අර මැදි වැඩිහිටියන්ගේ මැදිහත් බවත් එක්ක අත්වාරුවත් එක්ක සාර්ථක කරගන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට පොඩි කාලේ ඉඳන්ම ක්‍රමයෙන් ක්‍රමයෙන් දරුවාගේ ක්‍රියා සංකීර්ණ වෙනවා. ඒ වගේ තමයි පෙර පාසලක් ගත්තත් අපි ජනවාරි මාසේ කරන ක්‍රියාකාරකම් වලට වඩා සංකීර්ණයි ජූනි මාසේ කරන්නේ. ඊට වඩා සංකීර්ණයි දෙසැම්බර් මාසේකට. ඒතර ජනවාරි මාසේ කරන ක්‍රියාකාරකම් වුණත් දරුවාගේ මැදිහත්කම් ගත්තත් ඒක ළමයට බරපතල කාර්යයක්. දරුවට කළ හැකි ප්‍රමාණයක් තියෙනවා. ඒ දරුවේ වැඩිහිටියන්ගේ නැත්නම් ගුරුවරයාගේ සහය මැදිහත් බවත් එක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් නිපුණතා ටිකක් තියෙනවා. එතකොට ඊට පස්සේ ජනවාරි වෙනද පෙබරවාරි මාර්තු අප්‍රේල් යනකොට ඒ ක්‍රියාකාරකම් වල බරත් චුට්ටු චුට්ටු වැඩි වෙනවා. එතකොට හැම එකේදීම දරුවාගේ කළ හැකි ප්‍රමාණය තියෙනවා, දරුවට කරගන්න බැරි ප්‍රමාණය තියෙනවා. ඒ බැරි ප්‍රමාණයදී සහය ගුරුවරයා සාර්ථක ලබා දුන්නොත් ඔන්න දරුවාගේ අපි ප්‍රගතිය නැත්නම් දරුවාගේ ප්‍රෝග්‍රෙස් එක දරුවාගේ සාර්ථකත්වය අපි දකින්න පුළුවන්. අන්න ඒක තමයි මේ අපි ප්‍රෝග්‍රෙසිව් නේචර් කියන එකෙන් මේ චාට් එකෙන් ඔයාලට දකින්න හම්බෙන්නේ. ළමයා වර්ධනය වෙනකොට ප්‍රමාණිකව ළමයාගේ අභියෝගය වැඩි වෙනවා. ඒ හැම අභියෝගයකදීම ළමයාගේ හැම ක්‍රියාකාරකම්කදීම අලුත් new supports introduce for difficult challenges දරුවාට අපි සහාය මඟ පෙන්වීම මැදිහත්වීම අපි ලබා දෙනවා. ඒක තුළ දරුවාගේ අපි දකිනවා
සාර්ථකත්වය එතකොට අපි අර දෙන සහාය ක්‍රමානුකූලව අපි අඩු කරනවා. එතන මේක තමයි දරුවාට අපි ගුරුවරයා මෙදියත් වෙන ක්‍රමයේදී. එහෙනම් දැන් ඔබට සිද්ධාන්තික මේ මොකද්ද මේ SCAFFOLD කියන එක මම හිතන්නේ මෙතනදී පැහැදිලි වෙයි කියලා. එහෙනම් දැන් අපි තව චුට්ටක් ගිහිල්ලා අපි මේක ප්‍රැක්ටිකල් කොහොමද යොදාගන්නේ කියන එකත් බලමු. එහෙනම් දරුවාගේ නිපුණතා සංවර්ධනය කර ගැනීම සඳහා ගුරුවරයා සහාය දෙනකොට නැත්නම් SCAFFOLDING ක්‍රමය පාවිච්චි කරනකොට අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ ටික හරියට කරොත් තමයි අපිට මේ SCAFFOLDING කියන එක නැත්නම් ගුරුවරයාගේ මැදිහත් වීම සාර්ථක කරගන්න පුළුවන්. පළවෙනිම දේ තමයි හොඳින් සැලසම් ඉගෙනුම් ක්‍රියාවලිය සැලසම් කරගන්න. නැත්නම් ඒ පාඩම නැත්නම් ක්‍රියාකාරකම හොඳින් සැලසම් කරන්න. නැත්නම් අපි කියනවා ලෙසන් ප්ලෑන් එක, ඇක්ටිවිටි ප්ලෑන් එක හරියට හදා ගන්න ඕනේ. එහෙමනම් අපි පෙර පාසල ගන්න පුළුවන්, ප්‍රාථමික පන්ති ගන්න පුළුවන්. ගුරුවරයා ඉතා හොඳින් මැනවින් ශිෂ්‍යයාට මැදිහත් වීමට ගුරුවරයාව හොඳ පාඩම් සැලසමක්, ක්‍රියාකාරකම් සැලසමක් තියෙනවා. ඒ වගේම ගුරුවරයා දරුවාගේ දැනුම නැත්නම් දරුවා කලින් දන්නේ මොනවද කියන එක දරුවාගේ දැනුම් මට්ටම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ සඳහා යම්කිසි තක්සේරුවක් කරලා දරුවාගේ මට්ටම මොකක්ද කියලා තහවුරු කරගන්න ඕනේ. අපි සමහරවිට අපි හිතමුකෝ අපි කියලා දෙන දරුවට රවුම ගැන නම් දරුවට මේ රවුම කියන සංකල්ප ගැන එයාට මොන වගේ අවබෝධයක්ද තියෙන්නේ. ඒක ගුරුවරයා තහවුරු කරගන්න ඕනේ. ඒ සඳහා ගුරුවරට සරල ප්‍රශ්න කිහිපයකින් අවබෝධය ගන්න පුළුවන්. එහෙමනම් එහෙම නැත්නම් ඊට වඩා අපි කිව්ව ප්‍රාථමික පන්තියක් කියලා අපි වාහන ගැන කියලා දෙනවා. ඒතර දරුවට වාහනය ගැන දරුවාගේ තියෙන මූලික දැනුම මොකක්ද කියන ගැන අවබෝධය තියෙනවා නේද? හොඳ සලස්මක් තියෙන්න ඕනේ. ඒ වගේම ගුරුවරයා දරුවාගේ දැනුම් මට්ටම් පිළිබඳව, දරුවාගේ බුද්ධි මට්ටම් පිළිබඳවත්, ඒව පිළිබඳවත් දරුවාගේ ඇත්තටම දරුවාගේ සාධන මට්ටම් පිළිබඳවත් යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. දරුවාගේ ස්වභාවය පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕනේ වැඩිදුරටත් අපි කතා කරමු. තුන්වෙනුව දරුවා දැන් මේ ගුරුවරයාගේ ක්‍රියාකාරකමොත් එක්ක, ගුරුවරයා කරන ක්‍රියාකාරකම් එක්ක නැත්නම් ගුරුවරයාගේ මැදිහත් වීමත් එක්ක පන්ති කාමරයේ ගුරුවරයා මැදිහත් වෙමින් දරුවත් එක්ක ක්‍රියාකාරකම් කරනකොට දරුවාගේ ප්‍රගතිය, දරුවාගේ සාධන මට්ටම හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. හොඳින් මොනිටර් කරන්න පුළුවන්කම තියෙනවා. දරුවාගේ සාර්ථකත්වය, දරුවාගේ සාධනය නැත්නම් දරුවාගේ ප්‍රගතිය අඛණ්ඩව සුපරීක්ෂාකාරව විමසිලිමත්ව අධීක්ෂණය කරන එකත් මේ කටයුත්තේදී SCAFFOLDING නැත්නම් සාර්ථක මැදිහත් වීමකට අත්‍යවශ්‍යයි. ඒ වගේම දරුවාට මොන සහායද, මොන එක් එක් ක්‍රියාකාරකම්ෙදී මොන වගේ සහායක්ද ඕනේ, ඒ සහාය කොහමද ඕනේ, ඒ සහාය කොයි වෙලේද අපිට අඩු කරන්න පුළුවන්, මේවා පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබුණොත් තමයි ටීචර්ට ගුරුවරයාට මේ මැදිහත් වීම සාර්ථක කරගන්න පුළුවන්. දරුවාට ලබා දෙන මැදිහත් වීම ඒක මෙන්න මේකයි කියලා නිශ්චිත නැහැ. ඒ දරුවාගේ ස්වභාවය අනුව, එක එක දරුවාගේ අනන්‍යතාවය අනුව, දරුවාගේ අවශ්‍යතාවය අනුව එක එක දරුවාට ලබා දිය යුතු මැදිහත් වීම වෙනස්. මැදිහත් විය යුතු ප්‍රමාණය වෙනස්. ඒක නිසා මේක අපිට හැමදෙස්සම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එක එක දරුවා අනුව ඇඩ්ජස්ට් වෙනවා, එක එක දරුවාගේ ක්‍රියාකාරකම් අනුව ඇඩ්ජස්ට් වෙනවා. ඒ වගේම මේ මැදිහත් වීම අපිට ක්‍රමානුකූලව අඩු කරන්න, රිඩියුස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක දරුවෙක් ගත්තොත් ඒ දරුවාට වෙන මැදිහත් වීම අනිත් දරුවට වඩා වෙනස්. ඒ දරුවට වෙන මැදිහත් වීමත් කොහොමද මැදිහත් වෙන්න ඕනේ කියන එක ගැනත් අපිට අවබෝධය තියෙන්න ඕනේ. මේ මැදිහත් වීම කොහොමද අපි අඩු කරන්නේ කියන එකත් අපිට අවබෝධය තියෙන්න ඕනේ. ඒත් ඒ වගේම දරුවාගේ වර්ධනයත් එක්ක, දරුවා ඒක ග්‍රහණය කරගන්නා ප්‍රමාණයත් එක්ක, දරුවාගේ නිපුණතා සංවර්ධනයත් එක්ක මැදිහත් වීම අපිට ක්‍රමානුකූලව අඩු කරන්නත් පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් එක ක්‍රියාකාරකමකදී අපි දරුවාට මැදිහත් වෙන ප්‍රමාණය වෙනස් අනිත් දරුවට වඩා. ඒතකොට ඒ ක්‍රියාකාරකමේ දරුවට මැදිහත් වෙන ප්‍රමාණය දරුවාගේ නිපුණතා සංවර්ධනය කරගන්නකොට සාධනය කරගන්නට අපි ප්‍රමාණිකව අඩු කරනවා. හැබැයි ඊළඟ ක්‍රියාකාරකමේදී අලුත් ක්‍රියාකාරකමකදී අපිට ආයෙත් සමහරට දරුවට මැදිහත් වෙන්න එනවා. ඒතර මේ මැදිහත් ඒ ක්‍රියාකාරකම නැත්නම් ඒ නිපුණතාව ඒ ගුණම් පල්ලඟා කරගන්නකොට අපිට ප්‍රමාණිකව මැදිහත් වීම අඩු කරන්න පුළුවන්. මේ වගේ දරුවාගේ ක්‍රියාකාරකම් සංකීර්ණ වෙනකොට එක් එක් සංකීර්ණත්වයේත් එක්ක මැදිහත් වෙන ප්‍රමාණය සහ අඩු කරන ප්‍රමාණය ඇඩ්ජස්ට් කරමින් තමයි අපිට මේ ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. අපි සරල උදාහරණයක් ගමු. අපි හිතමු අපිට කෙනෙකුට ෆුඩ් සයිකල් එකක් පදින්න පුරුදු කරන්න. එතකොට අපි කොහොමද ඒක කරන්නේ? අපිට කාට හරි දරුවෙකුට ෆුඩ් සයිකල් එකක් නැත්නම් කකුල් දෙකෙන් පැදගෙන යන බයිසිකලයක් පදින්න පුරුදු කරනවා නම් අපි කොහොමද ඒක කරන්නේ?
ඉස්සෙල්ලම අපි බලනවා අපි තක්සේරු කරගන්න ඕන යාට බයිසිකල් පැදීමේ ඒ තියෙන මට්ටම මොකක්ද නැත්නම් යාගේ සාධන මට්ටම මොකක්ද යාගේ හැකියාව මොකක්ද සමහර කෙනෙක් ඉන්නවා යාට බයිසිකලේ වාඩි වෙලා සීට් එකේ වාඩි වෙලා තනියම පැදගෙන යන්න බෑ හැබැයි යාට අර අපි කියන්නේ පොල්ලේ යටින් කකුල දාන්න පුළුවන් කියලා නැත්නම් අර බයිසිකලේ උඩ තියෙන බාර් එක නෙමෙයි බාර්කට යටින් කකුල දාලා පදින්න පුළුවන් ඒතර යාට තියෙන ප්‍රශ්නේ හරියට බයිසිකලේ වාඩි වෙලා පදින්න බැරි කම තව කෙනෙකුට බයිසිකලේ අර පොල්ලේ යටින් කකුල දාලා පදින්නත් බෑ හැබැයි කකුල තියාගෙන බයිසිකලේ තනියම තල්ලු කරගෙන යන්න පුළුවන් අපි කකුල පාගන්න පැඩල් එක උඩ කකුල තියාගෙන පැඩල් කර කර යන්න පුළුවන් තව කෙනෙකුට බයිසිකලේ ඒ දෙකම බෑ ඒතර අපි මේ තුන්දෙනාටම එකම විදියට බයිසිකලේ පදින්න පුරුදු කරලා හරියන්නේ නැහැ එහෙමනම් අපි ඊට පස්සේ අපි මේ සෙට් කරගන්න අපේ අවුට්කම් එක නැත්නම් ඉලක්කය බයිසිකලේ අර හරහට කකුල දාලා පදින්න පුළුවන් එක්කෙනාගේ අයිට අපි හදාගන්නේ අර වාඩි වෙලා තනියෙන් පදින්න පුරුදු කරන්න ඒතර සාමාන්‍ය තාම අර හරහට කකුල දාලා පදින්න බැරි එක්කෙනාට අපි පුරුදු කරන්නේ අඩුම ගානේ අර පැඩල් එක පැද පැද යන එක වෙනුවට උඩින් කකුල දාලා දෙපැත්තෙන් කකුල දෙක දාලා වාඩි පදින්න බැරුණත් හරහට අර පොල්ලේ යටින් කකුල දාලා හරි පදින්න පුරුදු කරන්නේ බයිසිකලේ තමයි මුකුත් බැරි එක්කෙනාට අපි පුරුදු කරන්නේ අඩුම ගානේ බයිසිකලේ බැලන්ස් එකේ තල්ලු කරගෙන යන්න. ඒ වගේ අපි එක් එක දරුවගේ ස්වභාවය අනුව අපේ අරමුණු නිශ්චිත කරගන්න. එක එක්කෙනාගේ සාධන මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ඒතර බයිසිකලේ හරහට කකුල පොල්ලේ යටින් කකුල දාලා පදින එක්කෙනාට අපිට කරන්න ඕනේ වාඩිලා යන්න පුරුදු කරන එක විතරයි. ඒතර එයාට එක ස්ටෙප් එකක්. හැබැයි අනිත් එක්කෙනාට ස්ටෙප්ස් දෙකක් තියෙනවා. ඒ වගේ අපි එක එක්කෙනාගේ මට්ටම අනුව යාගේ ලර්නින් අවුට්කම් එක යාගේට අවශ්‍ය සහාය මොකක්ද කියන එක යාගේ සංවර්ධනය කරන්න ඕනේ මට්ටම් මොකද කියන දේ තේරුම් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? කොහොමද මෙයාට සහාය දෙන්නේ කියන එක අපි හිතින් ප්ලෑන් කරනවා. අපි හිතමුකෝ අර හරහාට පොල්ල දාලා පොල්ලට යටින් කකුල දාලා පදින කෙනාව අපි හොඳ පාරකට එක්කගෙන ගිහිල්ලා එයාට සීට් එක හරියට වාඩි වෙන්න කියලා බයිසිකලේ පදින්න කියනවා අපි පිටිපස්සෙන් අල්ලගෙන යනවා. ඒතර එයා තමයි බය නැතුව පදිනා මොකද වැටෙන්නේ අපි අල්ලගෙන යන නිසා. හැබැයි ටිකක් එහෙම පදිනකොට අපි බලනවා අත් දෙකෙන් අල්ලගෙන යන්නේ නැතුව එක අතකින් අල්ලගෙන යන්න. ඊට පස්සේ වැඩි බර දෙන්නේ නැතුව අපි අත විතරක් තියාගෙන යන්න. එහෙමත් පුරුදු වුණාට පස්සේ අපි අන්න යාගේ එක මට්ටමයි මොනිටර් කරනවා. කොහොමද අපි යාට උදව් කරන්න ඕනේ කියන එක. එතකොට ඒ ඊළඟට අපි හිතනවා අයියාට අපි අත් දෙකෙන් අල්ලගෙන යන්න ඕනේ. නැත්නම් පිටිපස්සෙන් අපි අල්ලගෙන යන්න ඕනේ. එහෙම යන ගමන් අපි මොකද කරන්නේ? අපි යාගේ එයා කොහොමද බයිසිකලේ පදින්නේ? දැන් වැටෙන්නේ නැතුව පදිනවද? යාට බැලන්ස්ද කියන ඒවා හොඳට අධීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරනවා. එහෙම කරන ගමන් අපි යාට දෙන සහාය පොඩ පොඩ අඩු කරනවා. සහාය පොඩ පොඩ අඩු කරනවා. දැන් ඔන්න දෙකෙන් අපි අල්ලගෙන හිටියනම් එයා පදිනකොට එක අතක් අල්ල ගන්නවා. එක අත අල්ලගත්තෙත් බර දීලා නම් අපි ඒක දැන් සැහැල්ලුවෙන් අල්ල ගන්නවා. මේ වගේ අපි දෙන සහාය ටික ටික අඩු කරනවා. ඒ ඔස්සේ තමයි අපි යාට එයා පදින විදිය මොනිටර් කරමින් එයා පදින විදිය නිරීක්ෂණය කරමින් එයාගේ බයිසිකලේ තනියෙන් පැදගෙන යන්න පුළුවන් නිපුණතාව සංවර්ධනය කරන්නේ. හැබැයි තාම අර හරහට කකුල දාලා පදින්නත් බැරි එක්කෙනාට එයාට අපි සංවර්ධනය කරන්න ඕනේ ඉස්සෙල්ලා බයිසිකලේ හරහට කකුල දාලා නැත්නම් පොල්ලේ යටින් කකුල දාලා පදින්න. ඒ මට්ටම ආවට පස්සේ තමයි අපි ළඟට හරියට කකුල් දෙක දෙපැත්තෙන් දාලා බයිසිකලේ පදින්න පුරුදු කරන්නේ. ඒක එක කෙනාගේ හැකියාවත් එක්ක යාගේ මට්ටමත් එක්ක අපි පුහුණු කළ යුතු ආකාරය මැදිහත්විය යුතු ආකාරය වෙනස් වෙනවා. ඒ වගේම තමයි පන්ති කාමරේ. පන්ති කාමරේ අපි පෙර පාසලක වෙන්න පුළුවන්. පෙර පාසලේ ජනවාරි පෙබ්‍රවාරි වගේ ආරම්භය වෙන්න පුළුවන්. නැත්නම් ප්‍රාථමික පන්තියක වෙන්න පුළුවන්. අපි උගන්වන්නේ රවුම වෙන්න පුළුවන්, අකුරක් වෙන්න පුළුවන්, යාකිරීමක් වෙන්න පුළුවන්. ඒ කටයුත්තදී අපි දරුවාගේ පෙර දැනුම පරීක්ෂා කරලා බලනවා. එයාට මොකද්ද පුළුවන්. ඊට පස්සේ අපි අරමුණු කරගන්නවා මෙයාට මොකද්ද අපි උගන්වන්න ඕනේ. නැත්නම් අපේ ගුණම්ඵල මොකද්ද? මේ එක්කතර එක එක දරුවාගේ ස්වභාවය අනුවත් අපේ ගුණම්ඵල වෙනස් වෙනවා. රවුම දන්න කෙනාට අපි මේ හැඩතලේ දන්න කෙනාට රවුම දෙන්න ලේසියි. හැබැයි රවුම ගැන නොදන්න කෙනාට අපි රවුම කියන්නේ මොකද්ද කියලා කියලා දීලා රවුම හැඩේ පෙන්නල ඒක අඳින පුරුදු කරන එක තව ටිකක් වෙනස්. පැන්සලවත් අල්ල ගන්න බැරි එක්කෙනාට අපි ඉස්සෙල්ලා පැන්සල අල්ලන්න පුරුදු කරලා ඊට පස්සේ තව වැඩ ක්‍රියාකාරකම් ගොඩක් කරලා තමයි රවුමට යන්නේ. ඒක එක්කෙනාගේ මට්ටම අනුව අපි ලර්නින් අවුට්කම්ස් ටික නිශ්චිත කර ගන්නවා. ඊට පස්සේ අපි ප්ලෑන් කරනවා කොහොමද අපි මෙයාට සහාය දෙන්න ඕනේ. මෙයාට මැදිහත් වෙන්න ඕනේ කොහමද? ඒතර එක එක දරුවාගේ මට්ටම අනුව මැදිහත් වෙතු ප්‍රමාණය වෙනස්, මැදිහත් වෙතු ආකාරය වෙනස් ඒවා අපි සැලසුම් කරගන්නවා. දැන් අපි ඔන්නේ මේ උඩ පළවෙනි එකේ පෙන්වන්නේ ඒක ඩිටර්මයින් වට් ස්ටුඩන්ට්ස් ඕල්රෙඩි නෝ. දරුවා මොනවද දන්නේ? ඊට පස්සේ අපි දෙවෙනි එකෙන් පෙන්වන්නේ
learning outcomes ටික නැත්නම් ඉගෙනුම් පල් ටික ගොඩනගා ගන්නවා. It is a plan instructional supports or how skills strategies can be broken down. කොහොමද අපි මේ දරුවට මැදිහත් වෙන්න ඕනේ? ඒක කොටස් වල අපි කඩා ගන්න. මැදිහත් වෙන ආකාරය පළගස්ස ගන්න. අපි දැන් උගන්වන්නේ stream based ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. අපි science technology ඒව එකතු කරපු ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. නැත්නම් inquiry based වෙන්න පුළුවන්. Experiential learning එකක් වෙන්න පුළුවන්. මේ මොන ඉගෙනීම් ක්‍රම පාවිච්චි කරත් දරුවට මැදිහත් වීම ගුරුවරයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ මැදිහත් වීමේදී මේ මැදිහත් වෙන ආකාරය තමයි මෙතන අපි කතා කරන්නේ. ඊළඟට අපි කරනවා දැන් අපේ අර ඉගෙනුම් පල ළඟා කර ගැනීම සඳහා අපි අර සකස් කරගත්ත මැදිහත් වීමේ ආකාරයට අපි දරුවට මැදිහත් වෙනවා. දන්න දරුවාට අපි ක්‍රියාකාරකමේ දරුවෝ යොදවනවා. යොදවනකොට අපි සැලසුම් කරගත් විදිහට අපි දරුවට මැදිහත් වෙනවා. ඊතර දරුවා තනියම කරගන්න ප්‍රමාණයක් වෙනවා. දරුවට මැදිහත් විය යුතු ආකාරයක් වෙනවා. අපි ආදීර මැදිහත් වෙනවා. අනේ දැන් දරුවා ක්‍රමානුකූලව නිපුණතාවලට ළඟා වෙනකොට නැත්නම් ගුණම් පලවට ළඟා වෙනකොට අපේ මැදිහත් වෙන ආකාරයත් මැදිහත් වෙන ප්‍රමාණයත් අපි ක්‍රමානුකූලව අඩු කරනවා. ඒක තමයි මෙතන මේ ෆේඩ් සපෝට් ඕවර් ටයිම් ෆෝ ස්ටුඩන්ට්ස් ටු බිකම් ඉන්ඩිපෙන්ඩන්ට් සක්සස්ෆුල් කියන පෙන්නන්නේ. එහෙනම් යට දෙවෙනි එකෙන් පෙන්නන්නේ ක්‍රමානුකූල මැදිහත් වීම අඩු කරනවා. ඒ ඔස්සේ තමයි continue building on contain monitoring එනම් අපි අනේ දරුවා දැන් ටික ටික දරුවාගේ නිපුණතා සංවර්ධනය දරුවා ඉගෙනුම් පළවට ළඟා වෙනකොට අපි දරුවාගේ සංවර්ධනය මොනිටර් කරමින් ඒක නිරේ දරුවාගේ සාධන මට්ටම් දරුවාගේ ප්‍රගතිය අධීක්ෂණය කරමින් සුපරීක්ෂාකාර ඉන්න ගමන් අපි අවශ්‍ය දරුවාට feedback නැත්නම් අපි සහාය ලබා මඟ පෙන්වීම ලබා දෙන්න ඕනේ. ඉතින් මේ සමස්ත ක්‍රියාවලිය තමයි මේ සමස්ත ක්‍රියාවලියේටම තමයි අපි මැදිහත් වීම කියලා හඳුන්වන්නේ. එහෙනම් ඇත්තටම අපි කරන්නේ අර හොඳ lesson plan එකක් හදලා lesson plan එක implement කරන කාර්ය කරනවා. එතකොට මෙතනදී මේ එක එක කොටසේදී දරුවගේ ස්වභාවය අනුව මැදිහත් වෙන යුතු ආකාරය ඒකේ තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඒක තමයි මේ scaffolding කියන්නේ. එතකොට මේක stream වලදී අපි කතා කරනවා. අපි science technology engine පාවිච්චි කරලා එක activity එක ගොඩනගනවා. ඊට අපි inquiry based පාවිච්චි කරන. එතකොට මේ හැම අවස්ථාවකදීම බලන්න ඕනේ ආ ඉන්කරි බේස් ලර්නින් විදිහට අපි ක්‍රියාකාරකම් කරනකොට අපි කොහොමද මැදිහත් වෙන්න ඕනේ. ඊතර සයන්ස් ටෙක්නොලොජි ඉන්ජිනියරින් ඒව එකට එකතු කරලා අපි ක්‍රියාකාරකම් කරනකොට කොහොමද අපි මැදිහත් වෙන්න ඕනේ. ඊතර සුවිශේෂ දුර්වලතා තියෙන ළමයි නැත්නම් විශේෂ සහාය දෙන්න ඕන දරුවන්ට කොහොමද අපි මැදිහත් වෙන්න ඕනේ. මේ සමස්ත ක්‍රියාවලිය සිදු කරන ක්‍රියාදාමය තමයි මේ chart එකදල ඔබ දකින්නේ. අපි පන්ති කාමරයේ විධිමත් පන්ති කාමරයේ දරුවන්ට උගන්වනකොට විධිමත් පන්ති කාමරයේ දරුවන්ට උගන්වනකොට ඉගෙනුම් අධ්‍යක්ෂකම ලබා දෙන ක්‍රියාදාමය පොඩ්ඩක් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඉස්සෙල්ලාම අපි බලනවා ශිෂ්‍ය දන්නේ දේ මොනවද? දන්න දේ මොකද්ද? අපි ක්‍රියාකාරකමක් දරුවට ගණන් ඉස්සෙල්ලා බලනවා මේ දරුවෝ මේක ගැන දන්නවා. මොනවද මේකලු දන්නේ? කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට අපිට ඒක ගණන්න්න බෑනේ. ඒතොර අපි ක්‍රියාකාරකම යන්න ඉස්සෙල්ලා ඒ ක්‍රියාකාරකම ගැන මොනවද දරුවෝ දන්නේ? ඒකත් බලනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඊට පස්සේ බලනවා මේ ක්‍රියාකාරකම තුලින් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන ඉගෙනුම් අරමුණු මොනවද? නැත්නම් අපි ඉගෙනුම් පළ මොනවද? බලාපොරොත්තු වෙන ඉගෙනුම් පළ මොනවද කියන ගොඩනගා ගන්නවා. ඉගෙනුම් පළ ගොඩනගා ගත්තට පස්සේ අපි කරන්නේ මේ ඉගෙනුම් පළ ළඟා කර ගැනීම සඳහා පාඩම කොහොමද දියත් කරන්න ඕනේ? ඒකට අපි කියනවා පාඩම සංවර්ධනය කියලා. පාඩම සංවර්ධනය පෙළ ගස්ස ගන්නවා. පාඩම සංවර්ධනය පෙළ ගත්තට පස්සේ මේ සකස් කරගත්ත පාඩම ඉගෙනුම් පළ සහ පාඩම සංවර්ධනය අපි සම්පූර්ණ කරගෙන පාඩම් සැලැස්ම කියලා. මේ අපේක්ෂිත ඉගෙනුම් පළ ලබා ගැනීම සඳහා අපි පෙළ ගස්සගත් ආකාරයට පන්ති කාමරයේ පාඩම දියත් කරනවා. ඒ දියත් කරන ගමන් අපි දරුවන්ගේ ප්‍රගතිය අධීක්ෂණය කරනවා. එහෙම අධීක්ෂණය කරන ගමන් අපි එක් එක් දරුවාගේ සාධන මට්ටම් බලමින් ඒ දරුවන්ට අවශ්‍ය මැදිහත් වීම සහාය අපි ලබා දෙනවා. ඒතර සමහර ළමයට සහාය පොඩ්ඩයි දෙන්න ඕනේ. සමහර ළමයට මැදිහත් වීම ගොඩක් කරන්න ඕනේ. ඒතර එක් එක් ළමයාගේ සුවිශේෂත්වය අනුව දරුවන්ව තක්සේර කරමින් අපි මැදිහත් වීම වෙනවා. එතකොට මේ මැදිහත් වීමත් එක්ක තමයි දරුවා ක්‍රමානුකූලව අපි අපේක්ෂිත සාධන මට්ටමට ළඟා වෙන්නේ. නැත්තම් අපි අපේක්ෂිත ඉගෙනුම් පල් ළඟා කරගන්නේ. අපි අපේක්ෂිත ඉගෙනුම් පල් ළඟා කරගන්නකොට දරුවෝ අපි දෙන මැදිහත් වීම, අපි දෙන සපෝට් එක අපි ක්‍රමානුකූලව අඩු කරනවා. දැන් ක්‍රමානුකූලව අඩු කරන ගමන් දරුවාට සුවාදීනව ඒ ඉගෙනුම් පල් ප්‍රදර්ශනය කරන්න පුළුවන් විදියට අපි දරුවව සංවර්ධනය කරනවා. එන්න දරුවා එහෙම අපි අපේක්ෂිත ඉගෙනුම් පල් දරුවගේ චර්යාවන් තුළින් දරුවා ප්‍රදර්ශනය කරනකොට අපි එතකොට අපිට පුළුවන් අර මැදිහත් වීම සම්පූර්ණ අයින් කරන්න. හැබැයි ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය ඔතනින් ඉවර වෙන්නේ මේක චක්‍රයක් වගේ. ඒතකොට දැන් දරුවා ඒ අපේක්ෂිත ඉගෙනුම් පළ වලට ළඟා වුණාම අපි විෂය අන්තර්ගතය තව පුළුල් කරමු. නැත්නම් ලැබයට ලබා දෙන දැනුම තව ටිකක් සංකීර්ණ දැනුමක් ලබා දෙන්න කොහොමද කියන එක සැලසුම් කරමින් ඒ ලබා දෙමින් අපි පන්තික දරුවාම අධීක්ෂණය කරමින්
අවශ්‍ය ප්‍රගතිය නැත්නම් දරුව සාර්ථක ඉස්සරහට යනකොට අවශ්‍ය ප්‍රතිපෝෂණ ලබා දෙමින් මේ අඛණ්ඩ ක්‍රියාවලියම තමයි අපි ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒතර මේ සමස්ත ක්‍රියාවලියේ දල ආකෘතිය තමයි මෙතන අපි දැක්කේ. ඒ අපි පෙළගස්සගත් ආකෘතිය තමයි මෙතන ප්‍රධාන පියවරල් හතරක් විදිහට පෙන්වන්නේ. ඉස්සෙල්ලාම අර ලෙසන් ප්ලෑන් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ ලෙසන් ප්ලෑන් එක පන්ති කාමරේ දියත් කරන්න ඕනේ. ඉන්ස්ට්‍රක්ෂනල් ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ. ඊට පස්සේ අපි දරුවාගේ අධීක්ෂණය කරන්න ඕනේ. ඒ දරුවව අධීක්ෂණය කරනකොට අපි දකිනවා දරුවාගේ ඉගෙනුම් අධ්‍යක්ෂකම් දෙන ගම. දරුවා අධීක්ෂණය කරනකොට තේරෙනවා දරුවා කොච්චර එක එක්කෙනා ඒ නිපුණතා ළඟා කරගන්න විදිය. නැත්නම් ලර්නින් ඇක්ටිවිටීස් නැත්නම් පාඩමේ අරමුණු ළඟා කරගන්න විදිය. එතකොට අපිට තේරෙනවා සමහර දරුවන්ගේ දුර්වල මට්ටම් තියෙනවා සමහර ළමයට සහාය ඕනේ සමහර ළමයට ගොඩක් සහාය ඕනේ අන්න එතනදී තමයි අපි මැදිහත් වීම සිද්ධ කරන්නේ. ඒ මැදිහත් වීම සිද්ධ කරමින් අපි අපේක්ෂිත ලර්නින් ඇක්ටිවිටි එක කරා සියලු ළමයිව රැගෙන යන එක තමයි අපි අතන මේ ගිනුම් අධ්‍යක්ෂකම කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රධාන ස්ටෙප්ස් හතරක් විදිහට පෙන්වෙත් ඒක. එතකොට මේ තපාල දෙවෙනි හා තුන්වෙනි තැනදී අපි ස්කැෆෝල්ඩින් නැත්නම් දරුවාට අවශ්‍ය මැදිහත් වීකරණය අනිවාර්යයෙන්ම අපි සාර්ථක කරොත් තමයි අපිට ඉගෙනුම් ඵල හැම දරුවෙක් තුළින්ම නිරීක්ෂණය කරගන්න පුළුවන්. මේ ස්ලයිඩ් එකේ දිහා බලන්න මෙතන තියෙන types of strategies. strategies කියන්නේ උපාය මාර්ග. ඒතර අපිට අපි දැනටමත් ඇත්තටම ළමයකට මැදිහත් වෙන ක්‍රම ගොඩක් අපි තියෙනවා. අපි දන්නවා. අපි ළමයට විවිධාකරණ උදව් කරනවා. ඒතර මෙතනදී ඇත්තටම කරන්නේ ඒ ක්‍රම ටික අපි පිළිවෙලකට සකස් කරගන්නවා නැත්නම් පෙළගස්සලා තියෙනවා මේ අපි දරුවට කොහොමද මැදිහත් වෙන්නේ කියන එක. ඒතර එකක් තමයි KWL chart කියලා කියන්නේ. ඒක ඔයගොල්ලන්ට ඉස්සර ස්ලයිඩ් එකේ ඉස්සර දැන ගන්න පුළුවන් වේ. දරුවා මොනවද දන්නේ? ඊට පස්සේ දරුවාට දරුවා මොනවද දැන්ට දන්නේ? නැත්නම් අපි එක ක්‍රියාකාරකමක් කරා එක සිද්ධියක් කරා එක පාඩමකට දරුවා ඒ ගැන මොනවද දන්නේ? දරුවා ඒ ගැන මොනවද ඉගෙන ගන්නෙ කියන එක. What I know නැත්නම් what I know දරුවා මොනවද දන්නේ? What I want to know මට දැනගන්න ඕනේ මොනවද? ඒක ළමයා දැනගන්න ඕනේ මොනවද? ළම වෙනද ඊට පස්සේ තුන්වෙනි එක what I learn නැත්නම් ළමයාගේ පැත්තෙන් ගත්තොත් මොනවද ළමයා ඉගෙන ගන්නෙ? ළමයා මොනවද දන්නේ? ළමයාට මොනවද ඉගෙන ගන්න ඕනේ? නැත්නම් ළමයා මොනවද දැන් ඉගෙන ගන්නෙ? නැත්නම් ළමයා මොනවද දන්නේ? ළමයට මොනවද උගන්වන්න ඕනේ? ළමයා මොනවද ඉගෙන ගන්නෙ? මේක ගැන අපි අවබෝධයක් තියෙනවා. ළමයා මොනවද දන්නේ? ළමයට මොනවද උගන්වන්න ඕනේ? ඒ උගන්වන්න ඕනේ කියලා ළමයා කොහොමද ඉගෙන ගන්නෙ? මේක තව ඉස්සරහදී කතා කරලා විස්තර brainstorming කියන්නේ බුද්ධි කලම්බනේ. අපි දරුවාගේ විවිධ ප්‍රශ්න අහලා දරුවාව අවබෝධ කියන්නේ දැනුම හොයන්න ගවේෂණය කුතුහලයක් ඇති කරන එක. ඒ දරුවාගේ කලින් දැනුම විමසිලිමත්ව පරීක්ෂා කරගන්නේ. ඊට පස්සේ අපි දෘශ්‍ය උපකරණ visual aids පාවිච්චි කරන එක. ඒතර මේවත් දරුවාට මැදිහත් වෙන එක. දරුවාට විෂය කරුණු ග්‍රහණය කරගන්න තේරුම් කරගන්න පහසු වෙන ක්‍රම. ඊට පස්සේ මෙතන අපි කියන push ask questions push review කියලා එකක්. ඒ කියන්නේ ළමගෙන් ප්‍රශ්න අහන්න ඊට පස්සේ ටිකක් ඉන්න ඊට පස්සේ ආයෙත් ටිකක් වෙලා ඉන්න ළමයට කතා කරන්න දෙන්න ඊට පස්සේ ළමයා කියන එක review කරන්න ඒක සමාලෝචනය කරන්න. ඊතර ඒක එක දිගට ටීචර් ගන්නන්න යන්න එපා. break එකක් දෙන්න. ඒක දෙපැත්තට යන්න. ළමයට කතා කරන්න දෙන්න ටීචර් ප්‍රශ්න අහන්න. එතකොට ඒක සංවාදයක් විතර යන්න. ඊට පස්සේ ළමයාට ශබ්දකෝෂය ටික ටික වැඩි කරගන්න අවස්ථාවක් දෙන්න. අඩුම ගානේ දවසකට අලුතෙන් වචන දෙක තුනක් ළමයට ඉගෙන ගන්න දෙන්න. එතකොට ඒක ළමයාගේ communication එක වැඩි වෙනවා. ඒ වගේම ළමයාට කතා කරන්න අවස්ථාවක් දෙන්න. ඒතර ළමයාට හැමතිස්සෙම පන්ති කාමරේ ශිෂ්‍යකෙන් තියෙනකොට ළමයා තමයි කේන්ද්‍රගත වෙන්නේ. ළමයාට කතා කරන්න දෙනවා. ළමයා සක්‍රීයව සම්බන්ධ වෙනවා. ඒ වගේම show and tell. ඒ කියන්නේ ළමයාට අපි කිම් සත්තු ගැන කරනකොට අපි සත්තු විදිහට ඇඳගෙන එනවා. නැත්නම් අපි ඒ අනුකරණය කරන දේවල් කරනවා. මේ වගේ ක්‍රම ඔයගොල්ලෝ පාවිච්චි කරනවා පන්ති කාමරේ දැනටමත් දරුවාට විශ්ය කරු නැත්නම් ඉගෙනුම් ගැනීම කියලා සාර්ථක කරගන්න. ඒ වගේම mini lessons කියන්නේ හැමසෙම පුළුවන් තරම් කෙටි. අපි බත් කටක් එකපාරක් කවන්නේ නැහැ. මේ බත් වල පොඩි පොඩි කොටස් වල කඩලා පොඩ පොඩනේ කවන්නේ. මේ වගේ ළමයට දැනුම දෙනකොට එකපාර ගොඩක් දෙන්න යන්නේ නැතුව පොඩි පොඩි ක්‍රියාකාරකම් විදියට නැත්නම් පොඩි පොඩි units විදියට දෙන තරම ළමයා ඒක ග්‍රහණය කරගන්න. ඒ වගේම checklist ළමයට මොකක් කරේ නිර්මාණයක් කරන්න එක්කවත් මොනවාරි ක්‍රියාකාරමක් කරනකොට කරන්න ඕනේ පිළිවෙල. මොකක්ද කියන එක පැහැදිලිව ළමයට checklist එක ලියලා දෙන්න බෑ. නමුත් ඒක කරන්න ඕන දේ ළමයට කියන්න ඕනේ. මෙන්න මේමයි කරන්න ඕනේ කියලා. නැත්නම් සමහර තැන් වල දැන් අපි දැකලා තියෙනවා අතෝදන පිළිවෙල පින්තූරේ තියෙනවානේ. ඉස්සලා අතෝදන්න මේම කරන්න මේම සබන් ගන්න කියලා පින්තූර ටිකක් තියෙන එකත් checklist එකක්. ඒ වගේ පින්තූර විදියට හරි කරන්න ඕනේ පිළිවෙල අපිට දෙන්න පුළුවන්. දැන් මේ සරල උදාහරණ කීපයක් මෙතන දාලා තියෙන්නේ. දරුවෙකුට මැදිහත් වෙන්න පුළුවන් ආකාර පන්ති කාමරයේදී ගුරුවරයෙකුට. ඒතර මෙත් මේට වඩා ගොඩාක් ඔකල ක්‍රම ඔකල දන්නවා. මෙතනදී පෙළගැස්වීමක් තමයි මෙතන කරන්නේ. ඇත්තටම ඉගෙනුම් අධ්‍යක්ෂකයෙක් ලබා දෙනවා කියන්නේ දරුවන්ට උගන්වනවා කියන්නේ හරියට ඉනිමග දිගේ යනවා වගේ.
මේ ඉනේ මගක උඩට යන්න නම් පීවර ටිකක් තියෙනවා ඒ පීවර වල ටික අපි හරියට අඩිය තියාගෙන උඩට ගියොත් තමයි අපිට ඉනේ මගේ උඩට යන්න පුළුවන්. එතන මේ ලෙසන් ප්ලෑන් එක හදන හැටි දරුවන්ට අපි සකස් කරපු පාඩම් සලස්මට අනුව පාඩම් සංවර්ධනයට අනුව ඉගෙන මත දෙකම ලබා දෙන එක ඊට පස්සේ අවශ්‍ය මැදිහත්වීම කරන එක දරුවන්ව කණ්ඩායම් විදියට හරි දරුවන්ට මේ ඉගෙනුම අත්දැකීම එනේ මේ ඉගෙනුම් ඵල ළඟා කරගන්න පරිසරය සකස් කරලා දෙන එක ළමයට අත්දැකීම් ප්‍රත්‍යක්ෂ කරගන්න පරිසරය හදලා දෙන එක වගේම ස්වාධීනව දරුවාට තමන්ගේ ඉගෙනුම් ඵල චර්යාවක් ඔස්සේ ප්‍රදර්ශනය කරන්න පරිසරය සකස් කරන එක නැත්නම් ඒ අවස්ථාව තමයි මේ පීගට පෙළේ තියෙන එක එක් පීවර නැත්නම් එක එක් ඵල. එතන මේ සේරම සාර්ථක වුණා තමයි අපිට අපේක්ෂිත ඉගෙනුම් ඵල ළඟා කරගන්න පුළුවන්. නැත්තම් මේ ඉනේ මගේ මුදුනටම අපිට යන්න පුළුවන්. අපි පන්ති කාමරයක ගණනකොට සම්ප්‍රදායික විදියට ගුරුවරයා උගන්වන ළමයි අහගෙන ඉන්නට වඩා අපිට ඉතාම සක්‍රීය විදියට අලුත් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රමයක් තමයි මේ KWL කියලා කියන්නේ. මේකෙදි පන්ති කාමරයේ කෙරවලක අපි ඉඩ ප්‍රමාණයක් පිටිය කැලලක් වෙන් කරගන්නවා KWL පූර්ව සඳහා. ඒ පූර්ව ඕගලන්ට කැමති විදියට හදාගන්න පුළුවන්. ඒ පූර්වය අපි කොටස් තුනක් කඩනවා. එක තීරුවක දානවා K කියන එක. දෙවෙනි එකේ දානවා W කියන එක. තුන්වෙනි එකේ දානවා L කියන එක. K කියන එකෙන් දාන්නේ මොකද? What I know. දැන් අපි පාඩමක් නම් පාඩමේ අපි මොනව අපි ක්‍රියාකාරට අදාළව. අලිය ගැන හිතමු. අලිය ගැන මොනවද අපි දන්නේ? ඒ දන්න ටික තමයි මේ K එක ලියන්නේ. අපි කියන්නේ ශිෂ්‍යෝ දමනවද දන්නේ? අලිය ගැන මොනවද ශිෂ්‍යෝ දන්නේ? ප්‍රවම ගැන මොනවද ශිෂ්‍යෝ දන්නේ? ඒ දන්න ටික තමයි මේ K එකේ දාන්නේ. අපි උදාහරණයක් කිව්වොත් ඉර දන්නවා. එහෙනම් රවුම් තව හඳ දන්නවා. වලල් දන්නවා. ඒතරේ දන්න ටික තමයි මේ K එකේ දාන්නේ. එතකොට W එකේ දාන්නේ what I want to know. නැත්නම් ශිෂ්‍යට ශිෂ්‍ය මොනවද ඉගෙන ගන්න කියන එක. ඒතරේ ඒක තියෙන ගුරුවරයාගේ අතේ. ගුරුවරයා තමයි සැලසුම් කරන්නේ මොනවද උගන්වන්නේ කියන එක. ඒතර රවුම් අඳින එක වෙන්න පුළුවන්. මොකද්ද අපි දරුවට උගන්වන්නේ. එතකොට ඒ උගන්වන ටික තමයි මෙතන මේ W එකේ දාන්නේ. එතකොට පාඩම ඉගෙනගෙනීම කාලයෙන් පස්සේ මේ අපි W එකේ දැම දරුවෝ මොනවද ඉගෙන ගන්න කියන එක ළමයා ඉගෙන ගත්තා නම් අපිට ඒක තමයි අපි ලර්නින් L එකේ සටහන් කරන්නේ. What I learn කියන එකේ. එතකොට මේක ලොකු පන්තියකයි පාවිච්චි කරන්න පුළුවන් විශ්වවිද්‍යාලෙ වෙන්න පුළුවන් පාසලේ ලොකු පන්තිවලදීම ලියන්න පුළුවන්. අපේ මාතෘකාව අපි උඩින් ලියලා අපි කතා කරන්නේ මොකද්ද මාතෘකාව? පරිසරය ගැන, පරිසරයේ ගස් කොළන් ගැන, නැත්නම් පොල් ගා ගැන. ඒතකොට ඒක ගැන දන්න දේවල් ටික ළමයිගෙන් ගැට්ටම ගොනු කරන්න කියලා කොඩේ පොඩි කොළ කැලි වල ලියලා ඉල්ලන්න මේ කේ කියන පැත්තේ අලවන්න දෙන්න පුළුවන්. එතකොට ටීචර් මොනවද උගන්වන්නේ? මේ ඊතර මේ පාඩමට අමතරව දැන් දරුවෝ දන්න දේට අමතරව මේ ක්‍රියාකාරකම් තුළින් නැත්නම් මේ පාඩම තුළින් මොනවද අපි අලුතෙන් දෙන දැනුම? ඒක තමයි අපිට W කෙනෙක් අපි සටහන් කරන්නේ. ඊට පස්සේ පාඩමෙන් පස්සේ ඉගෙනම ගැනීම කාලයෙන් පස්සේ අපිට අවසාන පීරියෙ විදියට ඇගේම විදියට බලන්න පුළුවන්. ළමයින්ටම කියන්නේ මේ අපි W එකේ තියෙන ඒවා ඔයගොල්ලන් හොඳට තේරුම් ගත්තා නම් ඔයගොල්ලෝ ඒක ගලවලා L එකේ අලවන්න. තේරුම් නැත්නම් ඒක W එකේම තියන්න. එතකොට අපිට පුළුවන් කොයි ටිකක්ද දරුවා හරියට ග්‍රහණය කරගත්තේ කියලා. ඉතින් එහෙම ග්‍රහණය කරගත්තේ නැතුව W වල ගොඩක් ප්‍රමාණයක් තව තියෙනවා නම් අන්න එතෙන්දී ඒ ශිෂ්‍යයාට මැදිහත්කරණය කරලා අවශ්‍ය මැදිහත්වීම් දීලා අවශ්‍ය සහාය දීලා නැත්නම් නැවත ඒ කාරණා පැහැදිලි කරලා ඒ W කියන දෙන්නට L එක දක්වා ගෙනියන එක තමයි ගුරුවරයාගේ දායකත්වය. මේ වගේ උපක්‍රමශීලී උපාය මාර්ග පාවිච්චි කරන්න පුළුවන් පන්ති කමරේ බොහොම සක්‍රීයව තියාගන්න. ඒතර මේකද පෙරපාසකත් මේක ලස්සන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර පෙරපාසකෙදී ගොඩක් වෙලාවට අකුරු ලියන්න නැතුව රූප පින්තූර පාවිච්චි කරලා උපක්‍රමශීලීව ළමයිව එක්කම සක්‍රීයව යොදාගැනීමෙන් මේ පන් මේක මේ KWL කියන මෙතඩ් එක පන්ති කාමරේ පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ මුල් ළමයි සම්බන්ධ ජාතික ප්‍රමිතිය අනුව ප්‍රධාන ඩොමේන්ස් හතරක් තියෙනවා. ලැන්ග්වේජ් ඇන් ලිටරසි, කොග්නිටිව් ප්‍රජාන කුසලතා සංවර්ධනය, සමාජ චිත්ත වේග, භාෂාව මූලිකන් සාක්ෂර. ඒතර මේ සංවර්ධනංශ හතරේ අනුවාංශ සුවිශේෂාංශ ඔස්සේ අපි ක්‍රියාකාරකම් ගොඩනගා ගන්නවා. මේ හැම ක්‍රියාකාරකම්ම පන්ති කාමරේ දියත් කරනකොට අපි ඉස්සෙල්ල කිව්වාගේ සරස්මක් ඇතුව හදාගෙන ඒ සෑම වෙලාවකම අවශ්‍ය මැදිහත්කරණය අත්‍යවශ්‍යයි. මැදිහත්වීම. ඒ සඳහා මේ ස්කැෆෝල්ඩින් කියන එක අත්‍යවශ්‍යයි. ඒක හරියට දෙන එක දැනුව තමයි මේ දරුවාගේ සමාජ සංවාදනය කියන එක සිද්ධ වෙන්නේ. පන්ති කාමරේ ගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය කියන්නේ ගුරුවරයා කොච්චර ප්‍රාණවත් විදියට ගුරුවරයා කොච්චර සාර්ථකව පන්ති කාමරයේ දියත් කරනවාද කියන එක. ඒ සඳහා මේ ස්කැෆෝල්ඩින් ටෙක්නික්ස් නැත්නම් මැදිහත්වීමේ උපාය මාර්ග ගොඩක් වැදගත් වෙනවා. නැත්නම් ටීචින් මෙතඩ්ස් ටීචින් ස්ට්‍රැටජීස් ගොඩක් වැදගත් වෙනවා.
එතකොට ඒවා ගැන හොඳ ස්කිල් එකක් හොඳ දැනුමක් ගුරුවරයාට තියෙන්න ඕනේ. එතකොට උදාහරණ විදියට මෙතන කීපයක් පෙන්වනවා. ඉන්ටරැක්ටිව් ස්ටෝරි ටෙලින්. ඊටම ආකර්ෂණීය විදියට කොහොමද කතන්දර කියන්නේ? බ්ලොක් බිල්ඩින්. නැත්නම් අපි තව කියමුකෝ ප්‍රොග්නිටිව් එකකදී ළමයිගේ බුද්ධිමය සංවර්ධනයේදී අපි බ්ලොක් බිල්ඩින් එක ආකෘති ගොඩනගන එක වගේ ගත්තා. විෂුවල් තින්කින්. නැත්නම් පියර් ටීචින් නැත්නම් දරුවන්ට උගන්වන්න දෙන එක. දරුවන්ට උගන්වන්න දෙන එක. නැත්නම් ස්කැෆෝල්ඩින් ආර්ට් ප්‍රොජෙක්ට්ස් අපේ විවිධ ආර්ට් ක්‍රියාකාරකම් තුළින් අපේ අරමුණු ළඟ කරගන්න රෝල් ප්ලේ අභිරූපණය කරලා නැත්නම් චරිත නිරූපණය කරන්න දීලා ළමගෙන් ප්‍රශ්න අහන ක්‍රම ශිල්ප ළමයට ඉදිරිපත් කරන්න දෙන ඒවා නැත්නම් අපි කියපු ඉන්ක්වරි බේස් එක මේ වගේ විවිධ උපාය මාර්ග විවිධ ක්‍රම පාවිච්චි කරලා පන්ති කාමරය සුන්දර කරන්න පන්ති කාමරය ලස්සන කරන්න ටීචර් දක්ෂ වෙනවනේ එතකොට ඒ ඔස්සේ සෑම දරකටම අවශ්‍ය මැදිහත්කරණය ලබා දෙමින් පන්ති කාමරය දියත් කරන එක තමයි ගුරුවරයාගේ සාර්ථකත්වය කියන්නේ. උදාහරණයක් විදිහට මෙතන එක අපි කාරණයක් ගමු දරුවා බිල්ඩින් බ්ලොක්ස් අරගෙන බිල්ඩින් බ්ලොක්ස් වලින් යමක් ගොඩනගනවා. ගොඩනගනකොට ඒක කඩාගෙන වැටෙනවා. ඒක සාර්ථකව ළමයට ගොඩනගන්න බෑ. ඒතර ගුරුවරයා කොහොමද මැදිහත් වෙන්නේ? ඉන්න මම මේක හදලා පෙන්නන්නම් කියලා කියනවද හොඳ නැත්නම් ඇයි පුතේ මේක කඩන් වැටන්නේ? මොකක් වෙන්නේ නැද්ද හේතුව? එතකොට දරුවාත් එක්ක අපිට සාකච්ඡා කරනවා. Ask promoting questions. What do you think මේ දරුවා ඔයාගේ ඔයා මොකද හිතන්නේ මේ කඩන් වැටිච්ච එක ගැන? එතන මේක බර වැඩි නිසා වෙන්නේ නැද්ද? නැත්නම් අපි මේක ගොඩක් උඩට හදපු නිසා වෙන්නේ නැද්ද? අපි නැත්නම් පොඩි බ්ලොක්ස් පාවිච්චි කරපු නැතිද? එතකොට අපිට මේ අපි දරුවටම හිතන්න දෙනවා. ඔන්න දරුවට මැදිහත් වෙනවා. ඒ මැදිහත් වෙන්නේ අපි උපදේශකයෙක් විදිහට නෙවෙයි ෆැසිලිටේටර් කෙනෙක්. නැත්නම් දරුවටම කරුණ තේරුම් ගන්න කරුණ හිතන්න පුළුවන් වෙන විදිහට තමයි මැදිහත් වෙන්නේ. ඊට පස්සේ අපි දරුවටම අවස්ථාව දෙන්න පුළුවන් අපේ සජෙෂන්ස් දී. අපි පොඩ්ඩක් මේ බ්ලොක් එක වෙනස් කරලා බලමුද? ලොකු බ්ලොක්ස් ටිකක් යට දාලා බලමුද? නැත්තම් මේ බ්ලොක් එකේ මේ හද යොදා ගන්න බ්ලොක් වල පරිදි ලොකු ප්‍රමාණය ලොකු කරලා පුළුල් කරලා හදමුද බලන කඩන් වැටේද කියලා. එතකොට ඒ ඔස්සේම ටීචර්ට පුළුවන් ටිකක් කරලා පෙන්නන්න. ඉන්න පුතේ අපි කර මම හදන්නද බලන්න එක ඉන්න පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එක පොඩි ආදර්ශයක් වෙනවා. අන්න එතකොට ඒ සපෝට් එකක් දෙන ගමන් ඒ ආදර්ශයත් එක්ක ඊට පස්සේ අපි ළමයට දෙන අවස්ථාව කරලා බලන්න කියලා. අන්න එතකොට අර ටීචර්ගේ මැදිහත් වීමත් එක්ක ළමයා කරුණු කාලය කල්පනා කරන්නත් බලනවා. ඒ වගේම ඊට පස්සේ ටීචර් කරලා පෙන්න එකත් එක්ක ළමයා තනියම උත්සාහ කරනවා. එතකොට ළමයා තනියම උත්සාහ කරනකොට ඊට පස්සේ ළමයා සාර්ථක වෙනකොට ටීචර් පුළුවන් ටීචර්ගේ මැදිහත් වීම අයින් කරලා දරුවාටම ලස්සන නිර්මාණයක් කරන්න පරිසරය හදන්න. ඒකද අපිට හොඳ උපාය මාර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මේ I do, we do, you do කියන්නේ. මේකත් හොඳ සංකල්පයක් පන්ති කාලේ පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි දරුවට කරලා පෙන්නනවා. ඒතර දරුවට කරලා පෙන්නන දරුවා ඒක ගැන අවබෝධයක් ගන්නවා. ඊපස්සේ දරුවත් එක්ක එකතු වෙලා එකට එකතු වෙලා කරනවා. ඒතර ගුරුවරයාත් කරනවා ළමයාත් කරනවා හවුලේ කරනවා. ඊට පස්සේ දරුවට කරන්න අවස්ථාව දෙනවා. I do, we do, you do. මේවා පොඩි concepts. නමුත් ටීචකාව හොඳට මේවා ඔළුවේ තියෙන්න ඕනේ. ඒ වගේම හැම ක්‍රියාකාරකමද ටීචර් මේවා ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න ඕනේ. අන්න ඒක තමයි මැදිහත් කරන්නේ කියන්නේ. එතන මේ ස්කැෆෝල්ඩින් කියන්නේ පන්ති කාමරයේ දරුවාගේ එක් එක් දරුවගේ සුවිශේෂත්වය අනුව අවශ්‍ය මැදිහත් වීම අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය මැදිහත් වීම ලබා දෙන එක. ඉතින් ලබා දෙන්න පාවිච්චි කරන උපාය මාර්ග කොට රාශියක් තියෙනවා. ඒවෙන් අපි මේ කීපයක් තමයි මෙතන පෙන්නන්නේ. මේ I do, we do, you do කියන්නේ ඒ වගේ මැදිහත් වීම එක උපාය මාර්ගයක්. එහෙනම් මේ වගේ උපාය මාර්ග වල ඕන තරම් ඔයගලන්ට YouTube එක හරහා නැත්නම් අන්තර්ජාලය හරහා හොයාගන්න පුළුවන්. මේ බලන්න මේ I do, we do, you do කියන එකේදී පළවෙනි එකේදී I do කියන එකේදී ගුරුවරයා තමයි දරුවට පැහැදිලි කරන්නේ, දරුවට කරලා පෙන්නනවා, ඩිමොන්ස්ට්‍රේට් කරලා පෙන්නනවා ඒක. දෙවෙනි එකේදී we do එකේදී ළමයි ශිෂ්‍යය ශිෂ්‍යකර එකතුලා කරනවා. ශිෂ්‍යන් කණ්ඩායම් කරලා අපි කරන්න දෙනවා. ළමයි කණ්ඩායම් විදිහට කරනවා. ඊට පස්සේ ඕනනම් ළමයි කණ්ඩායම් වලට ගිහලා ගුරුවරයාත් මැදිහත් වෙලා ඒගොල්ලෝ එකට එකතුලා කරනවා. නැත්තම් ළමයිට එකට එකතු කරගෙන ගුරුවරයා කරන හවුල කණ්ඩායම මුළු කණ්ඩායම එකට එකතු වෙලා කරනවා. ශිෂ්‍ය කණ්ඩායම විදිහට කරනවා, ශිෂ්‍යය ගුරුවරයා එකට එකතු වෙලා කරනවා. ඒ වීඩියෝ. ඒතර පළවෙනි එක I do වීඩියෝ දෙකේදීම මැදිහත් කිරීම තමයි වෙන්නේ. ඒතකොට ස්කැෆෝල්ඩින් වෙන්නේ ඒ දෙකේදී. ඒතකොට වීඩියෝ එකේදී ගොඩක් ගුරුවරයා මැදිහත් වීම වෙනවා. ඒ දෙකෙන් පස්සේ ඔන්න දැන් ශිෂ්‍ය අවශ්‍ය නිපුණතා සංවර්ධනය කරගෙන දැන් ශිෂ්‍ය තනියම කරන්න උත්සාහ කරනකොට ගුරුවරයාට මැදිහත් වීම ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන්. ඒ ඔස්සේ දරුවාගේ නිපුණතාව සංවර්ධන වෙනවා අපිට දකින්න පුළුවන්. අපි ඇත්තටම මේ ස්කැෆෝල්ඩින් කියන එක නැත්නම් ගුරුවරයාගේ මැදිහත් වීම කරන්නේ කියන එක අපි සමහරට නොහිත අපි ගොඩාක් පන්ති කාමරයක කරනවා. නමුත් විධිමත් විදියට ඒක කොහොමද කරන්න කියන එක තමයි මේ ස්කැෆෝල්ඩින් වලස්සේ අපි කතා කරේ. ඒ මැදිහත්
කරන්නේ කියන එක. මැදිහත් වීම අවශ්‍ය විදියට දීලා ක්‍රමානුකූලව ඒක අඩු කරගන්න එක ටීචර්ගේ දක්ෂතාවය. මේ මැදිහත් කරන්නේ මත තමයි අපි පන්ති කාමරේ සාර්ථකත්වය නැත්නම් හැම දරුවෙක්ගේම නිපුණතා ළඟා කරගන්න පුළුවන්. එහෙනම් මේ නත්තිය මාම් කියලා අපිට මේ දේශන මාලාව ගෙනෙන කතිකාචාර්යවරියගේ දේශනේ ඒ පැහැදිලි කරපු කරුණම තමයි මම නැවත උකට සිංහල භාෂාවෙන් පැහැදිලි කරේ. මම හිතන ඇගේ දේශනත ඔබ බලලා මේ ලින්ක්ස් හරහා ගිහලා වැඩි විස්තරත් ලබා ගත්තොත් මේ ස්කැෆෝල්ඩින්ග් කියන අලුත් ඉගෙනුම්කම් පිළිබඳ මැදිහත්වීම් කරණය පිළිබඳ තියෙන අලුත් උපාය මාර්ග පිළිබඳ ඔබට හොඳ නිපුණතාවක් ලබන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.